දකුණු ආසියානු ක්‍රීඩාවලියේදී රන් පදක්කම් 3ක් දිනාගත්ත දිල්ෂිගේ ගෙදරට අපි යාව හොයාගෙන ගියා. ටිකක් දුෂ්කර මාර්ගයකින් යන්න උන තැනක්. ඔය යන ගමනේදී අපිට කිසිම තැනක කිසිම හැරෙන හන්දියක ඇයට සුබ පතලා කිසිම සුබ පැතුමක් අපි දැක්කේ නැහැ. අපි එහි යන වෙලාවේදී අපි දැක්ක දේ තමයි මේ පෙන්වන්නේ. මේ තමයි ඇගේ නිවස. ඇය ඉන්නේ මේ කුඩා නිවසේ. ඉතින් ඇයට ක්‍රීඩා කිරීමට, ක්‍රීඩා පුහුණු වීම වලට යම් යම් දුෂ්කරතා, ආර්ථික දුෂ්කරතා තියෙන බව පේනවා. විශේෂයෙන්ම ඇයගේ පියා රැකියාවක් කරන්නේ නැහැ. ඉතින් ඇයගේ ක්‍රීඩා ජීවිතයට ඇයට අවශ්‍ය ක්‍රීඩා උපකරණ, අනිත් පහසුකම් ලබා දෙන්න පුළුවන් බලධාරී කෙනෙක් මේ වීඩියෝ එක දකිනකම් මේක ෂෙයා කරන්න, විශේෂයෙන් පුළුවන්කමක් තියෙනවා නම් ඇයගේ පියාට යම් රැකියාවක් ආදායම් මාර්ගයක් ලබා ගන්න කෙනෙක් උදව් කරන්න පුළුවන් නම් ඒකත් වටිනවා. ඒ දේවල් ඇයට ලබා දෙන්න පුළුවන් නම් දවසක් ඒවි ඇය මීට වඩා පදක්කම් ලංකාවට ගෙනෙන්න. නම දිරිෂි කුමාරසිංහ. මම ඉන්නේ නුවර දිගන ප්‍රදේශයේ. මගේ මුල්ම විද්‍යාලය තමයි රජවැල්ල කනිෂ්ඨ විද්‍යාලය. ඉන් පසුව 2014 තමයි මම වළලේ රත්නායක මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණේ. ඒ සුසන්ත සර් යටතේ පුහුණුවීම ආරම්භ කරමින්. ඉන් පසුව ජාතික ජාත්‍යන්තර වැඩිම වාර්තා ගණනක් කියලා තියෙනවා. ඒ වගේම ජාතික ජාත්‍යන්තර තරඟ වලට ගිහිල්ලා ජයග්‍රහණ ලබා තිබෙනවා. මේ වර තිබ්බ දකුණු ආසියානු ක්‍රීඩාවලියේදී මීටර් 400, 800, 404 ඉසව් වලින් මට රන් පදක්කම් දිනා ගැනීමට පුළුවන් වුණා. ඒ ගැන ගොඩක් ආඩම්බරයි. මගේ පවුලින්නේ අම්මයි තාත්තයි මා විතරයි. අම්මා ගාමට් එකේ ජොබ් එකක් කරන්නේ. තාත්තගේ අත් දෙකම කැඩිලා හින්දා එයාට ජොබ් එකක් කරන්න බෑ. අම්මගේ ලැබෙන පඩියෙන් තමයි මට මගේ හැමදේම බලන්නේ. අවුරුදු 20යි. මගේ ප්‍රධාන පුහුණුකරු සුසන්ත සර්. සුසන්ත සර්ත් ඒ වගේම මම යුද හමුදාවේ මාස 4ක් වෙනවා දැනට සේවය කරනවා. ඒකේ හිටපු මැරතන ශූරියක් වන DA ඉනෝ කමිස් වගේම වළල විද්‍යාලයේ ස්වර්ණපාලිත ඇතුළු ගුරු මණ්ඩලයත් නිවාසිකාගාරයේ සහෝදර සහෝදරියනොත් මට මේ තැනට එන්න ගොඩක් උදව් කරා. ඒ වගේම කියන්න ඕනි මට උසස් පෙළ කරේ 2018 ඒකයි බී එකයි සී එකයි තියෙනවා. ජයපුර විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබලා තියෙනවා. ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ විෂය හදාරන්න බලාපොරොත්තු වෙනවා. දකුණු ආසියානු ක්‍රීඩාවලියේදී මීටර් 800යි 404 තරඟ සවල් දෙකට තමයි පෙනී සිටින්න සුදුසුකම් ලබා තිබුණේ. ඒ වුණාට එහෙදි මීටර් 400 තරඟයේ අහම්බෙන් දුවන්න සිදු වුණා. නදීෂා ක්‍රීඩිකාවට ඩෙන්ගු හැදෙන හින්දා ඒ නිසා මට 400 එකෙන් මගේ පර්සනල් බෙස්ට් එකක් දුවන්න පුළුවන් වුණා. ඇතරම ෆස්ට් ලැප් එකයි සෙකන්ඩ් ලැප් එකයි දුවලා දුන්නා. ඒ වුණාට තර්ඩ් ලැප් එකෙන් තමයි තිබ්බ ගැප් එක ගොඩක් අඩු කරේ. මුල ඉඳලම හිතාගෙන හිටියා ලංකාවට 4.4 එකෙන් ගෝල්ඩ් මෙඩල් එකක් ගන්න ඕනි කියලා. අපි 4 දෙනාගේම ටාගට් එක තිබ්බේ ඒක. ඒ හින්දා තර්ඩ් ලැප් එකේ කෙනා ගැප් එක අඩු කරලා දුන්න එක මට ලොකු උදව්වක් වුණා. ඒ හින්දා මගේ රිදම් එකට දුවලා කොහොම හරි 4.4 එකෙන් ගෝල්ඩ් මෙඩල් එක ලංකාවට ගෙනත් දෙන්න පුළුවන් වුණා. ඇත්තටම මම හිතුවා මොකද මම ස්කූල් මීට් දුවන කාලෙත් 4.4 එකේදී අන්තිම ලැප් එක තමයි මම දිව්වේ. ඒකේ උදව්වත් මට ගොඩක් ලැබුණා. ඒ වුණාට මම හිතුවා අනිවාර්යයෙන්ම පුළුවන් ඒ කියලා ලංකාවට ගෝල්ඩ් මෙඩල් එක ගන්න අපිට. ඒ වෙනුවෙන් පුළුවන් උපරිම දිව්වා. කලින් මගේ හැමදේම බැලුවේ අම්මා තමයි. ඊට පස්සේ යුද හමුදාවට බැඳුනට පස්සේ ඒකෙන් හම්බෙන පඩියෙන් මම මගේ කෑම ගැන කෑමයි ඒ වගේම විටමින් සේවා ටික ගත්තා. ඒ වගේම CBL එකෙන් දැනට මාස 3කට කලින් අපිට ස්පොන්සර්ෂිප් එකක් හම්බුණා. ඒකෙන් ලොකු උදව්වක් ලැබුණා. මේ පාර ටුවර් එක යන්න ස්පයික්ස් දෙකත්තේ CBL එකෙන් දුන්න සල්ලි වලින්. ඒ CBL ආයතනයටත් මේ අවස්ථාවේදී ගොඩක් ස්තුති වන්දනයි. පුහුණුවෙන් කාල සීමාව ගත්තොත් උදේ 6 ඉඳන් 9 වෙනකම් ප්‍රැක්ටිස් කරනවා. අය හවස 4 ඉඳලා 6 වෙනකම් වගේ ප්‍රැක්ටිස් කරනවා. ඒ වගේම මේ මම දැන් ට්‍රේනින් කරන්නේ තනකොළ ධාවනපතේක. ඒකෙදී ස්පයික්ස් අවුරුද්දකට 4-5 ඕන වෙනවා. ඒවා ඉතින් අම්මා තමයි අරන් දෙන්නේ. කෑම වලටයි විටමින් වලටයි දැනට මාසෙකට 20ක් විතර යනවා. ඒවත් ඉතින්
ලැබෙන පඩියෙන් තමයි පඩියයි අම්මගේ උදවින් තමයි හැමදේම ලබන්නේ. ළඟම තියෙන එක ඒෂියන් මීට් එක. ඒෂියන් මීට් එකෙන් කොහොම හරි මෙඩල් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. අය ඕපන් ඉන්ඩෝ චැම්පියන්ෂිප් එක තියෙනවා චයිනාවල. ඒකටත් සහභාගී වෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔලිම්පික් ක්‍රීඩාවකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ තියනේ මම මීටර් 400 800 404 යන ඉසව් වලින් ලංකාවට ආරම්භ දුන්න ගෝල් මෙඩල් තුන. මේ ජූනියර් සවුත් ඒෂියන් වල ගෝල් මෙඩල් තුන. ඒකෙදි මේ තරඟි සවුත් තුනම දකුණු ආසියානු වර්තා වුණා. මේ තියන්නේ ජපානයේ තිබ්බ ආසියානු කනිෂ්ඨ මඩල් ක්‍රීඩා ශූරතාවේ. ඒකෙදි 400 එකේ සිල්වර් මෙඩල් එකයි 800 එකේ 44 එකේ බ්‍රොන්ස් මෙඩල් දෙක ගත්තා. දැනට මට ඉන්නේ පුද්ගලික පුහුණුකරුවෙක්. ඒ කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඒ සර් තමයි මට ප්‍රැක්ටිස් කරේ. වලලේ ඒ රත්නායක විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු සර්ගෙන් පස්සේ කියන්නේ සර් තමයි මාව පියවරෙන් පියවරට මේ දැනට ගත්තේ. ඉස්සලම් මම 400 එකක් දිව්වේ 60කට. දැන් ඒ වුණාට 53 එකක් දුවනවා. කලින් මම 8 එක දිව්වේ 2:25කට. දැන් මම 2:04කට දුවනවා. සර් මාව පියවරෙන් පියවරට ට්‍රේනිං වලින් අරන් යනවා. මට සහයෝගය දෙන්න කවුරු හරි එක්කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ ගැන සතුටු වෙනවා. ගොඩක් දුෂ්කරතා තියෙනවා. ඒ කියන්නේ වලල ඉස්කෝලේ යන්න ඕන මම වේට් කරන්න. එහෙ බස් එකේ ගිහිල්ලා ආය දිගනේ එන්න ඕනි ස්ට්‍රෙන්ත් එකට අඟහරුවා දවසට. මොකද දිගනේ තාම වේට් ට්‍රේනින් වලට හදලා නැහැ. අඟහරුවාදට හවසට තමයි වලලට යන්න ඕනි. වලලට ගිහිල්ලා එහෙම ආය බස් එකේ නැගලා ආය දිගනේ එන්න ඕනි. ඒ කියන්නේ උදේ ප්‍රැක්ටිස් කරලා වේට් නැති හින්දා මම දවල්ට කාලා 12:00 වෙද්දි වලල ඉස්කෝලේට යන්න ඕනි වේට් වලට. ඊට පස්සේ ආයේ එහෙ වේට් කරලා තමයි ආයේ දිගනේට එන්න ඕනි හවස ප්‍රැක්ටිස් වලට. ඒ කියන්නේ ස්ට්‍රෙන්ත් එකට. එතකොට සර් උත් එනවා. සමහර දවස්වලට සර් එක්කන් එනවා. නැත්තම් මමයි යාළුව ටික දෙනයි බස් එකේ තමයි එන්නේ දිගනේට එනකම්. එතකොට ඉතින් ගොඩක් මහන්සි. සමහර දවස්වලට දවල්ට කන්නේත් නැතුව තමයි ප්‍රැක්ටිස් වලට යන්නේ. එතකොට කඩෙන් පාන් කෑල්ලක් එහෙම කාලා සමහර දවස්වලට හවසට ට්‍රේනින් කරලා තියෙනවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා කන දවස් ගොඩක් තිබ්බා. දිගනේ ක්‍රීඩා පිටියට වේට් වලට උපකරණ ටිකක් ඒ ඉක්මනට හදනවා නම් හොඳයි කියලා හිතනවා. එතකොට මෙච්චර මහන්සියක් වෙන්න ඕනේ නැහැ එතනම ළඟ තියෙන හින්දා. 2014 මම වලල විද්‍යාලයට ඇතුළත් වුණේ. එදා ඉඳලා නේවාසිකාගාරේ තමයි පුහුණුවීම් කරේ. මොකද නිවාසිකාගාරයේ හිටියහම ක්‍රීඩාවත් අධ්‍යාපනයත් දෙකම සම්බරව කරගන්න පුළුවන්. මොකද ප්‍රැක්ටිස් කරලා ගෙදර එන්න ගියපුවම පාඩම් කරන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒ හින්දා නිවාසිකාගාරයේ හිටපුවම ලොකු පහසුවක් වුණා. ඒ හින්දා තමයි නිවාසිකාගාරයේ ඉඳලා පුහුණුවීම් කටයුතු අධ්‍යාපනය දෙකම කරේ. මම ඕලෙවල් කරේ 2015. 2015 ඕලෙවල් වලින් පස්සේ එම විද්‍යාලයෙන්ම උසස් පෙළ කරා. මම උසස් පෙළ කරේ කලා විෂය ධාරාවෙන්. ඒකෙන් මම ඒ ලෙවල් වලට සති 3කට කලින් තමයි ෆින්ලන්තයේ තිබ්බ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකට ගිහිලා ආවේ. ඊට පස්සේ සති 3කට පස්සේ තමයි මම ඒ ලෙවල් විභාගෙට මුහුණ දුන්නේ. ලොකු අභියෝගයක් වුණා ඒ ලෙවල් විභාගෙ ලියන එකේ. වුණාට මම ඒකත් සාර්ථකව නිම කරා කියලා විශ්වාස කරනවා. අභියෝග කියන්නේ ඒෂියන් මීට් එකක් හින්දා ජපානය, චයිනා ඒ වගේ හොඳ රටවල් ඇවිල්ලා තිබ්බා. ලොකු අභියෝගයක් වුණා. වුණාට මම ඒ අභියෝගට සාර්ථක මුහුණ දුන්නා. එයාලත් එක්ක ප්‍රැක්ටිස් කරා. ඒ වගේම එයාලත් එක්ක කතා කරා. එයාලා ගොඩක්ම අපිට ලඟ වුණා. මොකද ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාව අපි කොහොමද එයාලත් එක්ක සහයෝගයෙන් කතා කරපු හින්දා ලංකාව කට්ටිය ගොඩක් හොඳයි කියලා එයා කියලා තිබ්බා. ඒ වගේම අපි ඒකේ ජපානයෙන් තිබ්බේ. ජපානයේ හිටපු ශ්‍රී ලාංකිකයන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඊළඟට තියෙනවා ඒෂියන් ඉන්ඩෝ චැම්පියන්ෂිප් එක. ඒකට තමයි ඊළඟට පුහුණුවීම් ආරම්භ කරන්නේ. ඒකෙදිත් ලංකාවට මෙඩල් එකක් අරන් දෙන්න බලාපොරොත්තු වෙනවා. මම ඒකෙදි තමයි ඒෂියන් මීට් එකට ඉස්සලාම මුණ දුන්නේ ජූනියර්. එතකොට ජපානෙන් තමයි ලොකුම අභියෝගයක් ආවේ. ඒ වුණාට
ජපානය අභිවා 400 එකේ මට සිල්ල මිටල් එක ගන්න පුළුවන් වුණා. ඒවගේ මේ 800 එකයි 0.4 එක අපිට බ්‍රොන්ස් මිටල් ගන්න පුළුවන් වුණා. ඒගෙන ගොඩක් සතුටු වුණා. ගොඩක් සහයෝගය ලැබුණා. ඒ වගේම අපි ටුවර් එක ගියාට පස්සේ දන්නේ නැති දේවල් කියලා දුන්නා. ඒ වගේ මගෙත් එක ගොඩක් සහයෝගයෙන් කටයුතු කරා. ඒ වගේම මම ඉවෙන්ට් කරන කොටත් එයාලා ඉවෙන්ට් කරනවාත් අපි හැමදේනාම සහයෝගයට ගියා. ඒකෙන් ලොකු ශක්තියක් ලැබුණා. ක්‍රීඩා ජීවිතය ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මම කියන්නේ හැමෝටම ක්‍රීඩාවයි අධ්‍යාපනයයි දෙකම සම්බරව කරගෙන ගිහිල්ලා ලංකාවට මෙවන් කීර්තියක් ගෙන දෙන්න කියලා. උත්සාහයයි උනන්දුවයි කැපවීමයි ඒ තුන තියනවා නම් අනිවාර්යයෙන්ම කරන්න බැරි දෙයක් නෑ. මොකද සර් මට හැමතිස්සම කියලා තියෙන්නේ පුතා ඔයා ටාගට් එකක් තියාගන්න, ඒ ටාගට් එකට යන්න. එතකොට තමයි ඔයාට ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන් කියලා. සර්ගෙන් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. ඒ වගේම හැමෝගෙම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. නංගිලා මල්ලියට කියන්න තියෙන්නේ ක්‍රීඩාව කියන්නේ නරක දෙයක් නෙවෙයි. ක්‍රීඩාවට ආදරය කරන්න. එතකොට හැමදාම හැම දෙයක්ම හරිනවා.